හරි එහෙනම් අපි ඒකේ මුල් කොටස සම්පූර්ණයෙන් කතා කරලා අවසන්. එහෙනම් මේකේ ඉතුරු ටික තියෙන මේ වායු ආශ්‍රිත ගණනය කිරීමක් තියෙනවා. ඒකත් බලමු දැන්. එහෙනම් මේ කොටස අපි මතකමු. ඊළඟට මේ වායු ආශ්‍රිත ගණනය කිරීමක් තියෙනවානේ. අපි ඒක බලමු. හරි අපි බලමු අපිට කියන්නේ මොකද්ද කිසියම් දෘඩ භාජනයක් තුළ හීලියම් වායුව සහ නයිට්‍රජන් වායුව අඩංගු වෙනවලු සෙල්සියස් බිඳුවේ සහ 0.89 10.5 පීඩනයක් යටතේ දැන් නිකන් හිතන්න මේ පද්ධතිය මෙන්න මේ කියලා මේ වගේ පද්ධතියක් කියලා හිතන්න හරි මේ වගේ පද්ධතියක් කියලා හිතන්න හරි මේක ඇතුලේ කවුද ඉන්නේ මේ පද්ධතියේ නයිට්‍රජන් සහ හීලියම් වායු හීලියම් නුත් ඉන්නවා නයිට්‍රජන් නුත් ඉන්නවා හරි හීලියම් නුත් ඉන්නවා නයිට්‍රජන් නුත් ඉන්නවා එතකොට මේ පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි ඊළඟ පීඩනය 0.89යි 10.5 පැස්කල් කියලා දාන. හරි. 0.89 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා දානවා. දැන් මේ වගේ පද්ධතියලු තියෙනවා. දැන් මේක කියන මෙවිට නයිට්‍රජන් හි ආංශික පීඩනය හීලියම් හි ආංශික පීඩනයෙන් දෙගුණයක්. හරි. මේ පද්ධතියේ මේ වෙලේ නයිට්‍රජන් වල ආංශික පීඩනය හීලියම් හි ආංශික පීඩනයෙන් දෙගුණයි. දැන් නයිට්‍රජන් ගේ ආංශික පීඩනය අම්මගයක් වේද? එයාගේ හීලියම් වගේ දෙගුණයක් වෙනවා. හරි? ඔන්න ඔක තමයි අපිට දීලා තියෙන එක தත්ත්වයක්. හරි? ඒතොර අපිට පුළුවන් මෙතන ලියන්න P නයිට්‍රජන් සමානයි දෙවාරයක් P හීලියම්. හරි? P නයිට්‍රජන් සමානයි දෙවාරයක් P හීලියම්. කියලා ඔහොම ලියන්න පුළුවන්. එතකොට අනිත් කාරණේ තමයි තේරුම් ගන්න ඕනේ අපි දන්නවනේ මෙහෙම කතාවක් දැන් මේ පද්ධතියේ මුළු පීඩනේ මේකනේ අපි ආ PT කියලා ගමු PT කියලා ගමු එතකොට අපි දන්නවා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයට අනුව මොකද්ද වෙන්නේ සමස්ත පීඩනය සමානයි එම පද්ධතිය තුල අඩංගු එක් එක් වායුන්ගේ ආංශික පීඩනයන්හි එකතු හරි එක් එක් වායුන්ගේ ආංශික පීඩනයන්හි එකතුව. ඔක අපි දන්නෝනේ. ඒ වගේම තමයි අනිත් කාරණේ තේරුම් ගන්න. අපි දන්නවා P නයිට්‍රජන් ගේ පීඩනය හීලියම් වගේ දෙගුණයක්නේ. එතකොට මේ හීලියම් ගේ ආංශික පීඩනය නයිට්‍රජන් ගේ ආංශික පීඩනය අතර සම්බන්ධයක් දන්නවා. ඒ වගේම තමයි මුළු පීඩනය අපි දන්නා. එතකොට අපිට සමීකරණ දෙකක් තියෙනවා. එතකොට අපිට නයිට්‍රජන් ගේ හීලියම් ගේ දෙන්නගේ වෙන වෙනම මොකද්ද පීඩන හොයාගන්න පුළුවන් පීඩන හොයාගන්න පුළුවන් දැන් ඒක හරි දැන් ඔය පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ සෙල්සියස් බිඳුව සහිත මේ මෙන්න මේ 0.89 වැඩි කිරු 10.5 පීඩනයක් සහිත මේ පද්ධතිය තුල අඩංගු මුළු වායු මෞල සංඛ්‍යාව තමයි අහන්නේ හරි මුළු වායු මෞල සංඛ්‍යාව තමයි අහන්නේ හැබැයි දැන් අපි නිකන් හිතන්නකෝ අපි දන්නවා පරිපූර්ණ වායු සමීකරණනේ PV සමානයි NRT PV සමාන NRT පරිපූර්ණ වායු සමීකරණය. දැන් මේකේ අපිට මේ පද්ධතියට අපි මේ PV සමාන NRT දැම්මොත් බලන්න අපි දැන් N1 නේ හොයන්නේ. ඒතර අපි පීඩනය දන්නවා. පීඩනය දන්නවා. R ගේ අපි කොහොමද දන්නවනේ? සර්වත්‍ර වායු නීතිය. හරි. කෙල්විනේට මෝලයට ජූල් 8.314යි. උෂ්ණත්වයක් දන්නවා. සෙල්සියස් බිඳුවයි කෙල්වින් කරොත් කෙල්වින් 273යි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි පරිමාව දන්නේ. පරිමාව දන්නේ. ඉතින් පරිමාව දන්නේ නැත්නම් අපිට මේ PV සමාන NRT පද්ධතියට දාලා අපිට මවුල ගන්න හොයන්න බෑ. ඉතින් අර නයිට්‍රජන් ගේ ආංශික පීඩනය හීලියම් ගේ ආංශික පීඩනය වෙන වෙනම හොයාගත්තත් වැඩක් නැහැ. මොකද හේතුව?
අපිට මේ පද්ධතියේ පරිමාව ගැන අදහසක් ගන්න බෑනේ. පරිමාව කොහෙවත් අපිට තත්ත්වයකට දීලා නැහැනේ. ඒ නිසා අපිට PV සමාන වෙනාට මේ පද්ධතිය දාලා මේක ඉන්න මුළු වායු මවුල ගන්න හොයන්න බෑ. පීඩ නැහැ උෂ්ණත්වය විතර අපි දීලා තියෙන්නේ. දැන් අපි අනිත් සම්බන්ධය දන්නවනේ මෙහෙම දෙයක්. අනිත් සම්බන්ධය මෙහෙම දෙයක් දන්නවනේ. දැන් අපිට මේ P නයිට්‍රජන් ගේ ආංශික පීඩනේ ලියන්න පුළුවන් නේ මෙහෙම. P නයිට්‍රජන් සමානයි කොහොමද මුළු පීඩනේ පද්ධතියේ මුළු පීඩනේ වාරය නයිට්‍රජන් ගේ මවුල භාගය. නයිට්‍රජන් ගේ මවුල භාගය. नाइट्रोजन मौल संख्या वायुगान बलाके अंतिम मे पद्धति हम हीलियम सह नाइट्रोजन के वायु लिंतमाडंगुवेन्ने सेल्सियस बिंदु उष्णते पवती इवगेम तमें समस्त पीड़ने दीलतीनो बिंदु दशम अटाई नमे वेड़ी दहाय पहाई के इवगेम तम नाइट्रोजन गे आंशिक पीड़ने हीलियम गे आंशिक पीड़ने वगे दिगुण अक्लपीट के लिए विधि दत्ती पलवीन प्रश्न हे पद्धति मुलु वायु मौल गान पद्धति मुलु वायु मौल गान इधर अभी क्यूवे मुका पद्धति अट अभी परिपूर्ण वायु समीकरण दमुदे पीवी सामन एनआरटी दम्मट वेडक्न है मुखद हेतु अभी मे पद्धति पीड़ने दवागिमतम उष्णत्यो सर्वत्र वायुनी हुमदन्नो अभी अभी परिमाव दी परिमाव दो ना मौल परिमाव दीसा अभी मेक्रमेकटे अन्न मेक्रमेटे अनेक असार्थक कुहमुना तीलाटपीटकिन मे नाइट्रोजन के आंशिक पीड़ने हीलियम के आंशिक पीड़ने वगे दिगुण अक्ल अतिगन पुनः मुखद अभी दी नाइट्रोजन के आंशिक पीड़ने लिया पुलवा पद्धति मुल पीड़ने वारे नाइट्रोजन के मौल भागे तो मम्मी हित नाइट्रोजन मौल संख्या इनकी नाइट्रोजन मौल संख्या इनकी हित मम्म हित नवा मम हित नवा हीलियम मौलगान एन वन किया नाइट्रोजन मौलगान एन के हित गण अभी विचाल्य पद गम हीलियम मौलगान एन वन किल गण तेरूगा मे ओर कमती संकेत पावचिकरण पुलवा मम एन के अक्षर पावचिकरण इतोट नाइट्रोजन की मौलगान एना हीलियम के मौलगान एन वन किल गण इतना मटपुड़वाणी पी नाइट्रोजन लियांद पी नाइट्रोजन सामने पी डी वार नाइट्रोजन के मौल बाय कुहमद बिलियन मुड़ मौल गान कियद मम गत्ता नाइट्रोजन इन के हीलियम इन वन है ना इन वन दन इन मुड़ मौल गान एक नाइट्रोजन मौल तीन इन प्रमाण उन्न मम लिव पलवीन समीकरण हरि मम पलवीन समीकरण लिव फलवीन समीकरण लिव मुखटद नाइट्रोजन के आंशिक पीड़ने सारी नाइट्रोजन के आंशिक पीड़ने मम फलवीन समीकरण लिव मुखद लिवे नाइट्रोजन के आंशिक पीड़ने सामन मुनुपीडने वार आगद नाइट्रोजन के मौल भाग फलवीन समीकरण मम लिव देवा हीलियम टत् लियान पुलवा हर वैवा हीलियम टत् लियान पुलवा हीलियम टे लियम इतोट मम्मे हर इलिया पी हीलियम सामन मुखद मुलु पीटने पीटी मुलु मौलगान इन वन दन इन एकिंग हीलियम मौलगान इन वन मत मेक देवनी समीकरण हर मेक पलविनी समीकरण मेक देवन समीकरण समीकरण गुडना वेदेना इन पास ममकरण मुखद එකෝ දෙවණියකින් පළවෙනිකෙ බෙදනවා නැත්නම් පළවෙනික දෙවණියකින් බෙදනවා පොඩි සුළු කිරීමක් ඊළඟට කරන්න තියෙනවා හොඳයි එහෙනම් මේ ටික බලා ගන්න මෙතනින් පස්සේ ඉතුරු ටික සුළු කිරීම ටික අපි ඉතිරි සුළු කිරීම ටිකට අපි යමු මේ ටික මුලින්ම බලා ගන්න අපි දෙවනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය බෙදමු හරි
අපේ දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය වෙතමු તો දෙවෙනි සමීකරණය අපි ලිව්වේ p හීලියම් සමානයි p d වාරයක් n1 දන n වාරයක් n1 නේ මෙන්න මෙයා නේ ඔව් දැන් අපි බෙදන්නේ p නයිට්‍රජන් සමානයි p t මේ දෙන්නම අපි එකට බෙදන්නේ නේ ඔව් එතකොට p t මෙයා n යට n1 දන n ඔහොම එනවා හරි එතකොට බෙදද්දි මොකද්ද වෙන්නේ දැන් අපිට පැහැදිලි මෙතන p න p t ට p t මුළු p ට න කැපිලා යනවා මුළු මවුල ගන්න එහෙම කැපිලා යනවා නේ දැන් අපිට පැහැදිලිනේ එතකොට මෙතනින් එන්නේ කොහොමද මෙතනින් එනවා මම මෙතන මේ හරියන් වගේ ලියන්න කොහොමද එන්නේ p හීලියම් බෙදීම p නයිට්‍රජන් සමානයි n1 යට n නේ p හීලියම් බෙදීම p නයිට්‍රජන් සමානයි n1 යට n කියලා එනවා ඒ වගේම තව කාරණයක් අපි දන්නවනේ අපි දැක්කා අපිට මෙතන දත්තයක් හැටියට දෙනවා අපිට මෙතන දත්තයක් හැටියට දෙනවා මොකද්ද නයිට්‍රජන් ගේ ආංශික පීඩනය හීලියම් ගේ ආංශික පීඩනය වගේ දෙගුණයක් මේකට අපිට දත්තයක් හැදින්නේ අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා නයිට්‍රජන් ගේ ආංශික පීඩනය හීලියම් ගේ ආංශික පීඩනය වගේ දෙගුණයක් කියලා අපිට දත්තයක් හැදින්න දීලා තියෙනවා ඉතින් මෙතනින් අපිට පුළුවන් නේ හීලියම් සහ නයිට්‍රජන් අතර අනුපාතය හොයාගන්න ඈ දැන් මෙතන මේ p හීලියම් වල p නයිට්‍රජන් නේ එතකොට දැන් මේ p නයිට්‍රජන් මෙහාට ගනනල්ලා නේ අපිට මෙතන ගන්න තියෙන්නේ p හීලියම් වලට p නයිට්‍රජන් දැන් මේක අපි දත්තේ හැටියට දීලා තියෙන මොකද්ද නයිට්‍රජන් ආංශික පීඩනය හීලියම් හි ආංශික පීඩනයෙන් තෝ නයිට්‍රජන් ආංශික පීඩනය හීලියම් ආංශික පීඩනය වගේ දෙගුණයක් කියලා තමයි කියන්නේ. එතකොට අපිට මෙතන ගන්න ඕනේ p හීලියම් වලට p නයිට්‍රජන්. එතකොට p හීලියම් වලට p නයිට්‍රජන් ගත්තාම අපිට පැහැදිලි මෙතන නේ. මෙතන අපිට p හීලියම් වලට p නයිට්‍රජන් ගත්තාම භාගය කියලා එනවා. හරි? භාගයක් කියලා එනවා. එතකොට p හීලියම් වලට p නයිට්‍රජන් මෙතන අනුපාතයේ භාගය n වලට n. එතකොට මට n1 වලට උත්තරයක් ගන්න පුළුවන් නේ. n1 වලට n ඇසුරින් උත්තරයක් ගන්න පුළුවන්. n1 සමානයි n බෙදීම 2. කියලා මම උත්තරයක් ගන්න. හරි? n1 සමානයි n බෙදීම 2. එතකොට මොකද්ද මෙතන කරේ? අපිට නයිට්‍රජන් ගේ ආංශික පීඩනයයි හීලියම් ගේ ආංශික පීඩනය අතර කිසියම් සම්බන්ධයක් අපිට දීලා තියෙනවා. ඒ සම්බන්ධෙත් ප්‍රයෝගී කරගත්තා. ඒ වගේම තමයි අපි දන්නවා ඩෝල්ටන් ගේ ආංශික පීඩන නියමනේ. ඩෝල්ටන් ගේ ආංශික පීඩන නියමයට අනුව මොකද්ද? කිසියම් පද්ධතියක කිසියම් පරිපූර්ණ වායුවක ආංශික පීඩනය ලියන්න පුළුවන්. එම වායුවේ කියන්නේ එම වායුව පවතින සමස්ත පද්ධතියේ මුළු පීඩනයේ වාරයක් එම පරිපූර්ණ වායුවේ මවුල බව. තොර ඒ සම්බන්ධය අපි හීලියම් සහ නයිට්‍රජන් දෙන්නටම දැම්මා. අපි විචල්‍ය පද දෙකක් ගත්තා n සහ n1 කියලා n කියලා ගත්තා අපි නයිට්‍රජන් ගේ මවුල ගන්න. හීලියම් ගේ මවුල ගන්නට අපි n1 කියලා ගත්තා. එතකොට අපි මේ සියලු සම්බන්ධතා ඔස්සේ අවසානයේදී n1 සඳහා, ඒ කියන්නේ හීලියම් වායු මවුල ගන්න සඳහා අපි n ඇසුරින් උත්තර ගත්තේ n බෙදීම 2 කියලා. එහෙනම් අපි දැන් අපිට මේ පද්ධතියේ මුළු වායු මවුල ගන්න n ඇසුරින් ගන්න පුළුවන් නේ n ඇසුරින් අපිට ලියා ගන්න පුළුවන් එහෙනම් මෙතනින් පස්සේ අපි ඊළඟට යන්නේ ගාන ඉස්සරහට යමු මේ පද්ධතිය මුළු වායු මවුල ගන්න හොයා ගන්න නේ ඉස්සරහට යන්න ඕනේ එහෙනම් මෙතනින් ඉස්සරහට අපි දැන් යමු හරි එහෙනම් අපි ගාන ඉස්සරහට යමු දැන් අපි එහෙනම් ලියමු පද්ධතියේ මුළු වායු මවුල ගන්න නේ පද්ධතියේ මුළු වායු මවුල ගන්න නේ මොකද අපි දන්නවා මේ n සහ n1 අතර අපි දැන් සමීකරණ ගොඩාගෙන n නැවති විචලෙන් අපි පද්ධතියේ මුළු වායු මවුල ගන්නට කිසියම් සම්බන්ධතාවක් නැත්නම් කිසියම් පිළිතුරක් ලබාගෙන තියෙනවා ඒ නිසා මුළු වායු මවුල ග
ගණන් අපි ලියමු අපි දන්නවා මොකද්ද නයිට්‍රජන් වායු අණු මවුල ගන්නයි හීලියම් වායු මවුල ගන්නයිනේ එතකොට අපි නයිට්‍රජන් වායු මවුල ගන්න සිම්පල් n කියලා ගත්තා අපි අතන ඉස්සරහින් හොයාගත්තා හීලියම් කි වායු මවුල ගන්න n ඇසුරින් n බෙදීම 2යි කියලා එහෙනම් 3යි n බෙදීම 2යි තේරුම් ගන්න දැන් මේ 3යි n බෙදීම 2 අගේන අපි මේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ මේ 3යි n බෙදීම 2 අගේ තමයි පළවෙනි ප්‍රශ්نين අහන්නේ නේ පද්ධතියේ මුළු වායු මවුල ගන්න. දැන් පද්ධතියේ මුළු වායු මවුල ගන්නම n ඇසුරින් ගත්තා. මොකද්ද? 3යි n බෙදීම 2. හරි. එතකොට මේ n අපි දන්නේ නැහනේ. ආ දැන් අපි n ගේ අගේ හොයාගත්තොත් අපිට පුළුවන් මොකක් කරන්නද? පද්ධතියේ මුළු වායු මවුල ගන්න හොයාගන්න. එහෙනම් දැන් n හොයාගන්න එක තමයි මෙතන අපිට දැන් තියෙන අභියෝගය. දැන් ඊළඟට බලන්න. ඊළඟට කියනවා මේ පද්ධතියේ ඊළඟට මොකද්ද කරන්නේ? මේ පද්ධතියේ පොඩි වෙනස්කමක් කරනවලු නේ. මොකද්ද කරන වෙනස්කම මේකට දානවලු නිෂ්ක්‍රීය වායුවක් තේරුම් ගන්න මේක ඇතුලේ නයිට්‍රජන් ඉන්නවා හීලියම් ඉන්නවා හරි එතකොට අපි දන්නවා හීලියම් ප්‍රතික්‍රියාශීලී නෑ නමුත් නයිට්‍රජන් ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් වායුවක් ඒ නිසා කිසියම් වායුවක් පිටතින් දැම්මොත් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නේ දැන් ඔක්සිජන් වායු කෙනෙක් ගත්තොත් ඔක්සිජන් වායු කෙනෙක් මේ පද්ධතිය දැම්මොත් නයිට්‍රජන් එක්ක ඔක්සිජන් ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඒ නිසා මේ පද්ධතියේ නයිට්‍රජන් වායු මවුල ගන්න වෙනස් වීමකට ලක් වෙනවා එහෙම උනොත් හැබැයි අපිට කියනවා නිෂ්ක්‍රීය වායුවක් නු දාන්නේ ඉතින් නිෂ්ක්‍රීය වායුවක් දානවා කියලා කියන්නේ කොහොමත් මේක ඇතුලේ කිසිම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට නිෂ්ක්‍රීය වායුව දැම්ම කියලා නයිට්‍රජන් වායු මවුල ගන්නවත් හීලියම් වායු මවුල ගන්නවත් එහෙම නැත්නම් ඔය නිෂ්ක්‍රීය වායුව 0.3ක් දානවා කියනවා ඒ වායු මවුල ගන්නවත් වෙනස් වෙන්නේ නැහැ ඉතින් ඒක අපි සරලව තේරුම් ගන්න ඕන දෙයක් ඉතින් දැන් මොකද්ද මේ වෙන්නේ මොකද්ද වෙන්නේ දැන් මුලින්ම මේ පද්ධතිය කොහොමද තිබ්බේ මුලින්ම මේ පද්ධතිය තිබ්බේ හීලියම් සහ නයිට්‍රජන් ගෙන් සෙල්සියස් බිඳුවයි සෙල්සියස් බිඳුවයි හරි ඒ වගේම තමයි බිඳුවන්සම 8.9 වැඩි කිරීම 10.5 පැස්කල් මේ පීඩනයේ තිබ්බේ දැන් මේ පද්ධතිය ගේනවා පොඩි වෙනස්කමකට ලක් කරන මේ පද්ධතිය මොකද්ද නිෂ්ක්‍රීය වායුවකින් 0.3ක් දානවා. එතකොට අපි x කියලා හිතමු එයානේ. ඔව්. එයාගේ 0.3ක් මවුල දැන් පවතිනවා. ඊට අමතරව අර හීලියම් වායුවත් නයිට්‍රජන් වායුවත් පද්ධතියේ පවතිනවා. දැන් මේ පද්ධතියේ තව දෙයක් තියෙනවා. මේ පද්ධතිය උෂ්ණත්වය සෙල්සියස් 107යිලු. මේ පද්ධතිය උෂ්ණත්වය සෙල්සියස් 107යි. දැන් මේ පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් 0.2යි. මේ පද්ධතිය උෂ්ණත්වය සෙල්සියස් 0.2යි මේකේ උෂ්ණත්වය සෙල්සියස් 0.2යි මේකේ උෂ්ණත්වය සෙල්සියස් 107ට ගේනවා ඒ වගේම තමයි පීඩනය 1.65 වැඩි කිරීම 10.5 පැස්කල් ළඟයට ගේනවා ඒ කියන්නේ පීඩනයත් වැඩි කරලා උෂ්ණත්වයත් වැඩි කරලා නේ රයිට් ඔන්න ඔය වගේ වෙනස්කම කර මේ පද්ධතිය ලක් කරනවා හරි එතකොට මේ දැන් මේ මෙතන හීලියම් n බෙදීම දෙකක් ඉන්නවා නයිට්‍රජන් n ප්‍රමාණයක් ඉන්නවා මෙතනත් ඒ හීලියම් n බෙදීම දෙකම ඉන්නවා මේ නයිට්‍රජන් මෙතනත් n ප්‍රමාණයම ඉන්නවා ඒකේ වෙනසක් නැහැ රයිට් දැන් අපි ගානට යමු දැන් අපෙන් පළවෙනි ප්‍රශ්نين ගන්න මුළු වායු මවුල ගන්න. එතකොට මුළු වායු මවුල ගන්න හොයන්න මේ n හොයාගත්තනම් හරි. දැන් මෙතන අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා දෙකක් තියෙනවා. දැන් අපිට පුළුවන් මේ අවස්ථා දෙකට පරිපූර්ණ වායු සමීකරණය දාන්න. නේ? පරිපූර්ණ වායු සමීකරණය දාන්න. දැන් අපිට මෙතන පොඩි උපකල්පනයක් කරන්න වෙනවා. මොකද්ද? එරුගන් මේ පද්ධතිය පීඩනය වැඩි කරලා අනිත් පැත්ත උෂ්ණත්වයත් ඉහළනම් වෙලා තියෙනවා. පරිමාව විපර්යාසයක් වෙන්න පුළුවන්. නේද? පරිමාව විපර්යාස පරිමාව වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්න පුළුවන්. මොකද වැඩි වෙන්න පුළුවන් මේ උෂ්ණත්වය වැඩි කෙන නිසා ප්‍රසාරණය වෙන්න පුළුවන්. අඩු වෙන්න පුළුවන් මොකද පීඩනය වැඩි කරද්දී උෂ්ණත්වයේ කියන කාරණයට වඩා පීඩනයේ කියන කාරණය විතර ප්‍රබල වුණොත් මේක හැකිලෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක පරිමාව අඩු වෙන්න පුළුවන්. නමුත් අපිට මෙතන සලකන්න වෙනවා පද්ධති දෙකේම පරිමා සමානයි. ඒ කියන්නේ පරිමා විපර්යාසයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපිට මෙතන උපකල්පනය කරන්න වෙනවා. දැන් මම කරන්නේ මේ පළවෙනි පද්ධතිය දින්. පළවෙනි පද්ධතියට මම දානවා PV සමාන nRT. PV සමාන nRT දා. ඒතර පළවෙනි පද්ධතියේ 0.89 වැඩි කිරීම 10.5ක් තමයි පීඩනය වෙන්නේ. පරිමාව V කියලා ගමු. N වෙන්නේ කවුද? n වෙන්නේ මේ n ධන n බෙදීම 2. ඒ කියන්නේ
තුනයින් බෙදීම දෙක. තේරුම් ගන්න මේ මෙතන ඉන්න ඉන්න අකුරයි මෙතන ඉන්න ඉන්න අකුරේ පටල ගන්න එපා. මෙතන n කියන්නේ සමීකරණ. අපි සම්බන්ධ සමීකරණ විදිහට pv සමාන nrt පාවිච්චි කරනවානේ. ඒකේ ඉන්න n හරි. a n අකුරයි මෙතන තියෙන n අකුරේ පටල ගන්න එපා දෙන්න දෙන්නේ. හරි. රයිට්. තොර මෙයා තුනයින් බෙදීම දෙකයි. r අගේ හැමමයි උෂ්ණත්වය කියද? සෙල්සියස් බිංදුව එක කෙල්වින් කරන්න ඕන. කෙල්වින් 273යි. ඔන්න පළවෙනි සම්බන්ධය. 273යි පළවෙනි සම්බන්ධය. හරි. ඊළඟ දෙවෙනි පද්ධතියට අපි PV සමාන nRT දාමු. දෙවෙනි පද්ධතියට. දෙවෙනි පද්ධතියට PV සමාන nRT දාද්දී මොකද වෙන්නේ? දැන් පීඩනය වෙන්නේ 1.65 වැඩි කිරීම 10 පහ. 1.65 වැඩි කිරීම 10 පහ. පරිමාව V. N වෙන්නේ කවුද? නේ? N වෙන්නේ කවුද? තේරුම් ගන්න මෙතන n බෙදීම දෙක එහෙමමයි මෙතන n නුත් එහෙමමයි. හරි. එතකොට මේ n බෙදීම දෙකට මේ n එකතු වෙනවා. ඊට අමතරව බිඳසම් බිඳ තුන එකතු වෙනවා. ඒ කියන්නේ අර කලින් පද්ධති හිටපු 3n දෙක එහෙමම තමයි. ඒකට එකතු වෙනවා. හරි. ඒකට එකතු වෙනවා 3යි. දැන් මෙතන කලින් පද්ධති 3n බෙදීම දෙයක් නේ හිටියේ. a 3n බෙදීම දෙක ඉන්නවා. ඊට අමතරව අර බිඳවැසම් බිඳුව 3 निष्क्रिय वायुंगे ना मौल प्रमाण एक एक तो है हरि तो उड़ा में मम्मा मेकअप में पाल्ले हैं मलिया ना इधर लियो पहले दिल नहीं दिया हरि मम्मे का उड़ा पाल्ले हट करा හරි දෙවෙනි පද්ධතිය දැම්මොත් මොකද්ද වෙන්නේ දෙවෙනි පද්ධතිය දැම්මොත් PV සමාන nRT දෙවෙනි පද්ධතිය දාමු તો දෙවෙනි පද්ධතියේ පීඩනයේ කැඳ සම 6.5 වැඩි කිරීම 10.5යි පරිමාව V එතකොට මුළු මව වායු මවුල ගන්න වෙන්නේ කීයද ඒක අර 3n බෙදීම දෙකට එකතු වෙනවා පද්ධතියේ 0.0 3 R එහෙමමයි උෂ්ණත්වය කීයද උෂ්ණත්වය සෙල්සියස් 107ට ගේන්නේ 107යි කියලා කියන්නේ ඒක 273 කියනවා මේක 380යි අන්න රයිට් එහෙනම් කෙල්වින් 380 ඔන්න පළවෙනි සහ දෙවෙනි සමීකරණ දෙක හරි පළවෙනි සහ දෙවෙනි සමීකරණ දෙක පළවෙනි පද්ධතියේ PV සමාන nRT දාලා මෙහෙම සම්බන්ධයක් ගත්තා දෙවෙනි පද්ධතියේ PV සමාන nRT දාලා මෙහෙම පද්ධතියක් ගත්තා දැන් ඔය දෙන්න සුළු කරමු දැන් මේ දෙන්න කොහොමද සුළු කරන්නේ ඉතින් අපිට පුළුවන් පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණ බෙදන්න මොකද එතකොට මේ නියත පද කැපිලා යනවා R කැපෙනවා මෙතන V කැපෙනවා එවසේ ගලින්ම අපිට n ගේ උත්තරේ ගන්න තියෙන්නේ. හරි. එහෙනම් උතෙන්ට වෙනකන් බලන්න. හරි. අපි එහෙනම් දැන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය බෙදමු. (0.89 වැඩි කිරීම 10.5 v) ක බෙදනවා දෙවෙනි සමීකරණය 1.65 වැඩි කිරීම 10.5 v සමානයි මෙතන 3n බෙදීම දෙකක් ඉන්නවා මේ යට ඉන්නා බිඳවැසම් බිඳුවයි 3ක් හරි ඊළඟට මෙතන r පදේ හැමම ඉන්නවා මෙතන ඉන්නවා 273ක් මෙතන r පදේ වාරයක් 380ක් ඉන්නවා කොහොමනේ හරි තේරුණාද හා දැන් මේක බෙදද්දි මොකද්ද වෙන්නේ මේ නියත පද v ට v කැපෙනවා r ට r කැපෙනවා 10.5 ට 10.5 කැපෙනවා හරි මම කලේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය බෙදෙන එක දැන් මෙතන ගණිතමය සුළු කිරීමක් තියෙනවා දැන් මෙතන n ගියාගේ කොහොම හරි හොයාගන්න එක තමයි කරන්න ඕනේ එතකොට මෙතන බෙදද්දි 0.89 බෙදීම 1.65 සමානයි 3n බෙදීම දෙක වාරයක් 273 3n වාරය 380. දැන් ඔන්න මේ කැමති විදිහකට සුළු කරන්න පුළුවන්. හරි. දැන් මෙතන මේ පදෙම මෙහා පැත්තට ගෙනියන්නකෝ. එතකොට 0.89 3n බෙදීම 2 3 වාරයක් 380යි. මෙතන 273 3n බෙදීම 2
වැඩි කිරීම 1.65 කොහොම වෙනවද දැන් මේක සුළු කරලා උත්තරේ ගන්නයි තියෙන්නේ ඉන්නේ මේක දශම ගණන් තමයි එන්නේ හැබැයි එන්ට ආසන්න ගැළපෙන පිළිතුරක් ගන්න පුළුවන් හරි දැන් මෙතන එන්ගේ උත්තරේ අපි හොයමු එන්ගේ උත්තරේ අපි හොයමු හරි එතකොට මේකේ උත්තරේ ආසන්න වශයෙන් එනවා සුළු කරහම 0.06ක් කියලා මේක ආසන්න වශයෙන් සුළු කරහම එනවා 0.06ක් කියලා එන්නේ හරි ඒ නිසා අපි ගමු n 0.06යි කියලා හරි n 0.06යි එතකොට අපි n ගේ අගය දන්නවනේ n ගේ අගය දන්නවනම් තිරුගන්න මේ 0.06 කියන ආසන්න අගය හරි එතකොට මේ n ගේ අගය අපි 0.06 කියලා දැන් අපි හොයාගත්තා එහෙනම් අපිට පුළුවන් පද්ධතිය මුළු වාය මවුල ගන්න ඔය පද්ධතිය මුළු වාය මවුල ගන්න ඔය හරි රයිට් අපි ඊළඟට යන්නේ පද්ධතිය මුළු වාය මවුල ගන්න හොයලා එතනින් පස්සේ ඊළඟ උත්තර වලට යන්න හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න වලට යමු ඊළඟට දැන් ඔය පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද පද්ධතියේ මුළු වායුම වල ගන්න පද්ධතියේ මුළු වායුම වල ගන්න හයි අහන්නේ ඒතර අපි දැක්කා මේ පද්ධතියේ මුළු වායුම වල ගන්න අපිට ආවේ මුලින්ම 3n දන 2යිනේ මේ පද්ධතිය කියලා කියන්නේ මොන පද්ධතියද සෙල්සියස් බිඳුවේදී හරි මේ පද්ධතිය කියලා කියන්නේ සෙල්සියස් බිඳුවේදී හරි එයි සෙල්සියස් බිඳුවේදී අපි දැක්කා මේක ඉන්නේ හීලියම් සහ නයිට්‍රජන් විතරයි එතකොට අපි හීලියම්ට n බෙදීම දෙකක් කියලා ගත්තා නයිට්‍රජන්ට n කියලා ගත්තා එතකොට මුළු වායු මවල ගන්න 3n බෙදීම දෙකයි දැන් ගි උත්තරය අපි හොයාගත්තානේ එහෙනම් මේක සුළු කරලා ගමු මේක සුළු කරලා ගත්තාම වායු මවල ගන්න එනවා කියද්ද 0.09 එහෙනම් පළවෙනි උත්තරේට පළවෙනි ප්‍රශ්නේට උත්තරේ n සමානයි 0.09 n සමානයි 0.09යි පද්ධතිය මුළු වායු මවල ගන්න ඔතනින් අපිට ඊළඟට හොයාගන්න පුළුවන් හීලියම් ගේ නයිට්‍රජන් ගේ වෙන වෙනම මවුල ගන්න නේ. ඉතින් අපිට පුළුවන් නයිට්‍රජන් වායු මවුල ගන්න හොයන්න. නයිට්‍රජන් මවුල ගන්න කොහොමද හොයන්නේ? නයිට්‍රජන් වායු මවුල ගන්න කියලා කිව්වේ එන්නේ. එන්නේ අයන් කියලා කියන්නේ 0.06. නැත්නම් නයිට්‍රජන් වායු මවුල ගන්න කියද 0.06. නයිට්‍රජන් වායු මවුල සංඛ්‍යාව 0.06යි. හීලියම් මවුල සංඛ්‍යාව කීයද? n බෙදීම 2ක්නේ. ඒ කියන්නේ 0.06 බෙදීම 2ක් 0.03යි. ඔන්න හීලියම් වායු මවුල සංඛ්‍යාව. දැන් අපෙන් අහනවා හීලියම් මවුල සංඛ්‍යාව බෙදීම නයිට්‍රජන් වායු මවුල සංඛ්‍යාව ඒකේ අනුපාතය අහනවා. හරි. ඉතින් මොකද්ද කරන් තියෙන්නේ? හීලියම් n හීලියම් බෙදීම n නයිට්‍රජන් n හීලියම් කියන්නේ 0.03යි n නයිට්‍රජන් කියන්නේ 0.06යි එහෙනම් උත්තරේ භාගයක් කියලා එනවා උත්තරේ භාගයක් කියලා එනවා හරි අපි 0.06 හොයාගත්තානේ n උත්තරේ ආසන්න උත්තරයක් හරි අර අපි අවසන් ආපු සමීකරණය සුළු කරලා ගත්තාම ඒක තමයි ඉන්නේ උතර මුළු ආයු මවුල ගන්න සෙල්සියස් බිඳුවේදී හරි 3n බෙදීම 2 එන එන්ට දාලා මුළු වායු මවුල ගන්න හෙව්වා. ඉතින් නයිට්‍රජන් මවුල ගන්න හම් පුළුවන් එන්නේ. n කියන්නේ නයිට්‍රජන් වායු මවුල සංඛ්‍යාව. හීලියම් කියන්නේ n බෙදීම 2. ඒතර n ගේ උත්තරේ දන්නා එහෙනම් අපිට හීලියම් ගේ වායු මවුල සංඛ්‍යාව හොයන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මේකේ දෙවෙනි රෝමිලක්කම් දෙක දාන්නේ හීලියම් මවුල ගන්න බෙදීම නයිට්‍රජන් මවුල ගන්න. n හීලියම් බෙදීම n නයිට්‍රජන්. උත්තරේ භාගය කියලා නේද? හරි ත්‍රේ භාගයයි කියලා එනවා ඔය විදිහට ගන්න පුළුවන් දැන් බලමු අපි ඊළඟ ප්‍රශ්න වලට යන්නේ කි ඊළඟට අහන්නේ නයිට්‍රජන් වායු ස්කන්ධය සහ හීලියම් වායු ස්කන්ධය වෙන වෙනම හොයන්න ඉතින් අපි හීලියම් වායු මවුල ගන්න දන්නවා නයිට්‍රජන් වායු මවුල ගන්න දන්නවා ඉතින් දෙන්නගේ මෞලික ස්කන්ධ වලින් වැඩි කරලා අපිට ස්කන්ධ ගන්න පුළුවන් හරි රයිට් මං එනවා මේ උඩම කරනවා
රෝමිලක්කම් තුනෙන් කියන්නේ අපි ගමු නයිට්‍රජන් ස්කන්ධය මවුල ගාන 0.06යි ඒක වැඩි කරන්න 28 උත්තරේ කිය දෙන්නේ නයිට්‍රජන් ගේ මෞලික ස්කන්ධය 14 දැන් මෙතනින් නයිට්‍රජන් 90ක් නේ N2 එනකොට වැඩි කරන්න ඕනේ 28 හරි රයිට් 28 න් වැඩි කරන්න ඕනේ හරි ඊළඟට හීලියම් ස්කන්ධය හීලියම් ස්කන්ධය කොහොමද ගන්න හීලියම් වායු ස්කන්ධය සමානයි 0.03 වැඩි කරන්න 4 උත්තරේ 0.12 කියලා එනවා 0.12 කියලා එනවා හරි 0.12 කියලා එනවා නයිට්‍රජන් වායු ස්කන්ධය ග්‍රෑම් 1.68යි හීලියම් වායු ස්කන්ධය ග්‍රෑම් 0.12 කියලා එනවා හරි හරි එහෙනම් ඊළඟට බලමු අපි ඊළඟට සෙල්සියස් 107 දී හීලියම් වල ආංශික පීඩනය අහන්නේ සෙල්සියස් 107 දී හරි ආ දැන් සෙල්සියස් 107 පද්ධතිය මොන වගේද කියලා බලමු ඉස්සෙල්ලානේ සෙල්සියස් 107 පද්ධතිය මොන වගේ වේද දැන් මේක මකනවා එහෙනම් සෙල්සියස් 107 පද්ධතිය ගත්තොත් ඒකේ අපිට දීලා තියෙනවා පීඩනය නේ සමස්ත පීඩනය 1.65 වැඩි කිරීම 10.5 කියලා දීලා තියෙනවා පැස්කල් 1.65 වැඩි කිරීම 10.5 කියලා දීලා තියෙනවා ඒ වගේම තමයි දැන් මේක ඇතුලේ ඉන්නවනේ අපි මේක ඇතුලේ ඉන්න කට්ටිය කවුද මේක ඇතුලේ නයිට්‍රජන් ඉන්නවා හීලියම් ඉන්නවා ඊට පස්සේ අපි x කියලා ගත්තනේ නිෂ්ක්‍රිය මේ x කියලා නැහැ x කියලා අපිට ඒ නිෂ්ක්‍රිය වායුවට දාලා අපිට කිසියම් ඔව් x කියලා තියෙනවනේ x නම් නිෂ්ක්‍රිය ඔව් x කියලා නිෂ්ක්‍රිය වායුව ඉන්නවා දැන් x කියලා නිෂ්ක්‍රිය වායුවේ 0.03ක් නේ හිටියේ නේ x කියලා නිෂ්ක්‍රිය වායුවේ පද්ධතියට දැම්මේ x ගෙන් මෞල 0.03ක් දැන් හීලියම් කීයක් ඉන්නවද ඇයි හීලියම් වායු මෞල ගණන් වෙනස් වෙන්නේ නැහැ නේ සෙන්සිස් බිඳුවේ හිටපු හීලියම් නයිට්‍රජන් ඒ මෞල ගණන්මයි මේ පද්ධතිය ඉන්නේ නේ x කියන්නේ නිෂ්ක්‍රිය වායුව. ඒතොර නයිට්‍රජන්වත් හීලියම් එක්කවත් ප්‍රතික්‍රියාවක් නැහැ. ඒතොර සෙල්සියස් බිඳුවේ හීලියම්ගේ මෞල ගණන මෙතන ඉන්නවා. සෙල්සියස් බිඳුවේ නයිට්‍රජන්ගේ මෞල ගණන එහෙමම මෙතන ඉන්නවා. දැන් හීලියම් මෞල ගණන කීයද? 0.03යි නයිට්‍රජන් මෞල ගණන 0.06යි. ඒක කොහොමද? ඉතින් අපි දන්නවා දැන් මේ එක එකයිගේ ආංශික පීඩනය අහන්නේ. ඉතින් අපිට කිසියම් වායුවක ආංශික පීඩනය ගන්න පුළුවන්. මොකද්ද? සමස්ත පද්ධති පීඩන වාරයක් එම වායුවට අදාළ මෞල භාගින් වැඩි කරා. ඉතින් අපිට දැන් මේ එක එක්කෙනාගේ මෞල භාග ගන්න පුළුවන් නේ? ඉතින් අපිට බලන්න නයිට්‍රජන්ගේ මෞල භාගය. නයිට්‍රජන්ගේ වායු මෞල ගාන 0.06යි. සමස්තය ගත්තොත් 0.12. එතකොට මේක බාගය හරි මේක බාගය එක බාගය ඊළඟට ගමු අපි හීලියම් ගේ වගේම හීලියම් ගත්තොත් හීලියම් ගේ මෞල ගාන 0.03යි සමස්තය ගත්තොත් 0.12යි එතකොට 4 න් 1යි හරි 4 න් 1යි ඔය විදිහට ගන්න පුළුවන් සරල කතන්දරයක් මෙතන තියෙන්නේ නේ
සරල කතන්දරයක් මෙතන තියෙන්නේ. එතකොට දැන් අපි නයිට් අපි සෙල්සියස් 107 පද්ධතිය ගත්තාම ඒ පද්ධතියේ නයිට්‍රජන් වායු මවුල ගානක් හෙව්වා මවුල භාගය හරි මවුල භාගය හෙව්වා හීලියම් ගේ මවුල භාගෙත් හෙව්වා. දැන් ඔය දෙක අපි හොයාගත්ත කියලා කියන්නේ ඉතින් ඊළඟට මේ වැඩ ටික හරි. ඊළඟ උත්තර වලට යමු. රෝමී ලක්කම් 4ට අහන්නේ මොකද්ද? සෙල්සියස් 107 දී සෙල්සියස් 107 දී නේ කාගෙද? හීලියම් වල ආංශික පීඩනය. එතකොට අපි P හීලියම් කියලා ගත්තොත් P හීලියම් සමානයි මුළු පීඩනේ 1.65 වැඩි කිරීම 10.5යි. එයාගේ මවුල භාගය කීයද? හීලියම් ගේ මවුල භාගය 4 1යි. දැන් මේක සුළු කරලා ගන්න. සුළු කරලා ගත්තාම කොහොමද එන්නේ? 0.16 ට 4යි. මෙයා 4යි 10යි 2යි. 0.41 1යි 2යි 5ක් වැඩි කිරීම 10.5යි පැස්කල් කියලා. හරි. කියා දෙන්නේ 0.41 2.5 වැඩි කිරීම 10.5ක්. හරි. 0.41 2.5 වැඩි කිරීම 10.5ක් පැස්කල් කියලා එනවා. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. 0.41 2.5 හරි. 4.1 2.5 වැඩි කිරීම 10.5ක් පැස්කල් කියලා ගන්න පුළුවන්. අපි හීලියම් ගේ ආංශික පීඩනය හෙව්ව දැන් ඊළඟට නයිට්‍රජන් ගේ ආංශික පීඩනය වෙන් දීන්න ඉතින් ඉතාලම ලේසි අපි නයිට්‍රජන් ගේ මවුල භාගය දන්නවා එහෙනම් ඒක හොයමු ඒක අපි හොයලා ඉවර කරමු එහෙනම් අවසානයේ P නයිට්‍රජන් මම P හීලියම් කියන එක දැන් මකනවා पी नाइट्रोजन की कोहमत हो यानी पी नाइट्रोजन पुलवां समस्त पीड़ने के ऐसे समाहय पहाय वैडी क्रीम दहाय पहाय वैडी क्रीम मुकद नाइट्रोजन के वायु माउल बागी तो रमेश उत्तरे नव बिंदु ऐसे सम अटाई देगरी पहागी හයි පහයි පැස්කල් කොහොම වෙනව මේ වගේ සම්මත ඒකක දාන්න ඕනේ එක්කෝ වර්ග මීටරයට නිව්ටන් නැත්තම් පැස්කල් කියලා දාන්න හරි එතකොට හීලියම් ආවා 0.41 2.5 වැඩි කිරීම 10.5 මෙයා එනවා 0.8 2.5 වැඩි කිරීම 10.5 හරි P නයිට්‍රජන් සමානයි 0.8 2.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා එනවා ඔය විදිහට ගන්න පුළුවන් හරි එහෙනම් අපි වායු ප්‍රශ්න උතනින් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා වායු ප්‍රශ්න අවසන් වෙනවා ඊළඟට අපිට මෙතන එන්තැල්පියේ කොටසක් තියෙනවා අපි එන්තැල්පියේ කොටස බලමු